සද්ධා සම්පන්න බෞද්ධ පින්වතුනි පින්වතියනි අදමා විරුදු දහම් දේශනාවට මාතෘකා කරගත්තේ අපමහා බෝසතාන් වහන්සේ පෙරම්පුරණ එක් ආත්මයක හිමාල වනාන්තරී වානර රාජයෙක් වී ඉපිද ස්ථානෝචිත ප්‍රඥාව තුලින් කරපු වීර ක්‍රියාවක් පිළිබඳ ගෙතුණ වානර ජාතකයේ නැමැති ආදර්ශමත් කතා වස්තුවයි දහම් දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් අප පළමුවෙන්ම තුනුරුවන් සරණ යමු දහම් දෙසුව සම්බුදු හිමි මහා සාගරයක් සමාන වහන් සිතින් බුදු හිමි ගුණ ගයනේ මි වයමින් රබාන ඇස්හිස් මස්ලේ දම් දී බෝසත් බුදු බව පැතුවේ දොස් දුරු කරලෝ සතුනගේ යහපත සැම විට සිතුවේ තිලෝ තිලක මගේ සම්බුදු අමා මෑණියනි පිම්බර මෙලෝ සතට දම් දෙසන්න දෙන්න කුමාට අවසර මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා පැලෝ සතුනට උත්තම සම්බුදු හිමි ගුණ සිහි කෙරුවත් සැපත කිමට නාලාගිරි අගුල් මල්ට සුනීතටත් සෝපාකට පාලා මෙත් කරුණාවෙන් ඒ අය පත් කළ සුමගට සැනසුම සම්පත සොම්නස ලැබගමි මම දාම තුලින් ගුණවත් බුදු හිමිගේ ශ්‍රීපාද වඳිමි සුවඳ මලින් මාරේ පරාජය කරමින් බුදු පදවිය ලැබුව එදා වීර උතුම් බුදු හිමිගේ පාද වඳිමි මලින් පුදා දස බිම්බර මාර සේන පළවා ගැරි සෑසිපියේ රසබර විරිඳුවෙන් ගයමි ඔබේ බුදු ගුණ දිවාරයේ රකුසන් මිස දිටුවන් ඔබ හමුවෙදි මෙල්ල උනි නම දින්නේ මිසිරිපා යුග සදහම් අම සිසිල දැනි සුගත සෑසි සම්බුදු රජින්දේ නිවනට මග පෑදු සැපත පතා ඔබේ සිරිපා යුග මම වඳිනේ මිසාදු පින්වතුනි පින්වතියනි වාන්ර ජාතකය සවන් දීමට දැන් අප සෑම දිනාම සූදානම් වෙමු සාරා සංකේය කල්ප දස පෙරුමන් පුරා ඉතින් සූවිසි සංකේය කල්ප දස පෙරුමන් පුරා බැතින් සොලසා සංකේය කල්ප දස පෙරුමන් පුරාණිතින් එලෙසට වීරිය කරලයි බුදු පදවිය ලැබුවේ බැතින් එක් සමයක පෙරුම් පුරණ අපමා බොහෝසත් පින්සඳ ලක්ෂණ දස් කමක් කළා පහදලා දෙන්නම් පද බැඳ දම්බදිව මාහිමාලේ වානර කුලයෙහි උපන්නි වඳුරන් පන්සියක් අට අප බෝසත් රජ කරන්නි අචිරවති ගංගගස බඩ විශාල අඹරුකක් තිබේ වඳුරන් පන්සිය එක් දින එහි වාසය කරනු ලැබේ
එදා පෙරුම් පුරන අපමහා බෝසතාණන් වහන්සේ හිමාල වනාන්තරේ අචිරවතී ගංගාසබඩ විශාල අඹ වෘක්ෂයක ගෝල වඳුරන් 500ක් සමග රසවත් මී අඹ කඩාගෙන කමින් ඊතා සමගියෙන් ජීවත් වුණා. මේ වඳුරන් 500ට නායක අපමහා බෝසත් තුමා ගෝල 500ට අනුශාසනා අවවාද දෙමින් 500ක් වඳුරන් ආරක්ෂා කරගෙන ඊතා සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ගෝල වඳුරු 500 දෙන නායක වඳුරට හිතවත් ආලසිතින් අඹ රුකයේ මී අඹ කනවා රසවත් අඩුවක් නැත මී අඹ නම් සෑමදාම එක වාගේ කෙඩියක් කෑවොත් ගත සිත පිරෙනවා මී පැණි වාගේ බොහොම ආදරෙන් නායක වඳුරගෙන් උපදෙස් පිළිගෙන සාමදානයෙන් වෙසෙනවා වඳුරන් 500ක් දෙන අචිරවති ගංගාවේ කිඹුල් රාජයෙක් ඉන්නේ අදර කිඹුල් දේනුව සා ඔහු සන්තෝෂෙන් උන්නේ මී අඹරුකේ මී අඹ සෑමදාම එක වගේ පිරිලා එක ගෙඩියක් කෑවොත් ගතසිත නහර පිනා යනවා ඒ තරම් රසවත්. මෙන්න මේ අඹරු කසලින් ගලා බහින අචිරවතී ගංගාවේ හිටියා කිඹුල් රාජේ. මේ කිඹුලා තමන්ගේ කිඹුල් දේනුවස් සමග බොහොම ආදරයෙන් යුග ජීවිතයේ ගත කළා. චිරවති ගඟ පහලට කිඹුලා පැමිණෙන්නේ වඳුරු කාලා දමනා අඹ කෑලි රසට කන්නේ එක් දිනයක නායක බෝසත් වඳුරා දුටුව ලක්සෙන වදනක් කියනවා වඳුරු රජා තුටුව අපේ ඔබ කෑවම අපහට පවු සිදුවේ කිඹුල් මිතුර එපා ඉඳුල් කන්නට ඔහු කීවේ සෑමදාම එන්න මිතුර රසමී අඹ දෙන්න බොහොම රසට ඔබට හැකිය ඒවා කාලා යන්න මේ කිඹුල් රාජයා සෑමදාම අචිරවති ගඟ පහළට එනවා. අර මී අඹ රුකේ වඳුරම් 500ක් දෙනා කාලා දාන අඹ කෑලි අහුලගෙන කාලා කුස පුරව ගන්නවා. එක් දිනයක් වඳුරම් 500ට නායක අපමහා බෝසතාණන් වහන්සේ නායක වඳුරා දැක්ක මේ කිඹුලා අඹ කෑලි අහුලන් කනවා. කතා කළා, මිත්‍රයා අපේ ඉඳුල් ඔබ කෑවහම අපිට විශාල පවක් සිදු වෙනවා. මීට පස්සේ අපේ ඉඳුල් කන්න එපා. ඔබ සෑමදාම එන්න. මේ මී අඹ ගෙඩි කල්ලා මං ඔබට දෙන්නම්. ඔබ ඒව කාලා යන්න. දිනපතාම කිඹුල් රජා ගඟ පහළට එනවා. ගත පිනවන රසමී අඹ කාලා නැවත යනවා. මෙන්න මෙලෙස එක් දිනයක කිඹුල් රජා සිතුවේ මං විතරයි පැණි බේරෙන රසමී අඹ කෑවේ. මම ඕනා මගේ සොඳුරට මී අඹගෙන යන්න. එම අදහස හිතේ තියන් කිඹුලා ඇවිත් ඉන්න. මී අඹ ගෙඩි දෙකක් එදාහක් කේ තබා ගන්නේ කිඹුල් රජා තම කිඹුලිට ගොස්.